प्रहारेक्षण නමුත් මේ බෝම්බ තියපු අය මේවට සල්ලි දුන්න අය මේවා පිටිපස්සේ ඉන්න අය කවුද කියන එක හොයලා නැහැ තාම. ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීවරම් නැහැ. නීතිපති අධිකරණ ඇමතිට දැනුම් දෙයි. හෙරොයින් ජාවරමේ නිරත වූ පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුවෙක් හංවැල්ලේදී අත්අඩංගුවට. අර්ජුනත් රුවන් කරු සමග නායකත්ව සටනට. මුළු රටේම පාක්ෂිකයන් මට ඉදිරිපත් වෙන්න කිව්වා නායකත්වයට. ඔව් එක එක්කෙනාට එක එක ආසාවල් තියෙනවා. මම නායකත්වය බාර දුන්නොත් ඕන වෙලාවක බාර අරගෙන වැඩ කොටස මට කරන්න පුළුවන්. මේ වෙලාවට තියෙන හොඳම ප්‍රතිකාරය තමයි කරුජාසුරි මහත්තයාට බාර දෙන්න. විදුලි මාෆියා කරුවන් සිටින්නේ දියවන්නාවේ බව ඇමති ඩලස් කියයි. පසුගිය ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිසියරණ සිඳු නොකළ බවට කොළඹ අගරදුගුරු අතිඋතුම් මල්කම් කාදිනල් රජ තිමිපාණන් පවසනවා. උන්වහන්සේ රජ නිලාසිරින්නේ ආගම සහ භාෂාව පදනම් කරගත් දේශපාලන පක්ෂ තහනම් කරන ලෙසයි. රාගම තේවත්ත ලංකාප ස්වාමිදූගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ රෝගී නාසිර ගැන්වීමේ වාර්ෂික දේවමය කොළඹ අගරදුගුරු අතිඋතුම් මල්කම් කාදිනල් රජ තිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ආශිර්වාද ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරයෙන් තුවන ලැබුවන් දීට එක්ව සිටියා. ආගමික අන්තවාදය අද පැතිරීගෙන ගිහින් තියෙනවා. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා සිදු වුණ දේ ඒකට වග කියන්නට ඕනේ. අපි ආගමික නායකයෝ කෑලි කෑලි වලට බෙදිලා අපි හිර වෙලා දුක් විඳිනවා. ආගම මිනිසුන්ව මරන්න තියෙන දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේ කියන්නේ මිනිසුන්ව මරන්න පාවිච්චි කළ යුතු දෙයක් නෙමෙයි. සුද්ධ වූ පුස්තක ලියලා දීලා තියෙන්නේ මිනිසුන්ව කොටවන්න නෙමෙයි. එවැනි දෙවි කෙනෙක් කොහෙද ඉන්නේ? මට පෙන්වන්න ඒ දෙවියන් වහන්සේ. අනුන්ගේ ආගම් විනාශ කරන්නට යන්නට මොකද්ද ඒ ආගම? තවමත් අපි S2 අරගෙන බලාගෙන ඉන්නවා. මොකද වෙන්න යන්නේ කියලා මේ අපේ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් කවුද කියලා. දැනට මේ පැවැත්වෙන වග විභාග වීම තුලින් සොයාගෙන යන්නේ Tamange වගකීම ඉටු නොකරපු දේශපාලනඥයන් සහ නිලධාරීන්. නමුත් මේ බෝම්බ තියපු අය, මේවට සල්ලි දුන්න අය, මේවා පිටිපස්සේ ඉන්න අය කවුද කියන එක හොයලා නැහැ තාම. මම බලාපොරොත්තු වෙනවා ජනාධිපති කොමිසමේ එය පිටුපසින් ඉන්න අය සොයාගෙන යනවා නම් වඩාත් හොඳයි කියලා. ඒ වගේම රජයෙන් බලාපොරොත්තු වෙනවා අපිට දුන්නු පොරොන්දුව හොයලා ඒගොල්ලන්ට දඬුවම් කරන්න කටයුතු කරනවා කියපු එක ඒ පොරොන්දුව ඉෂ්ට කරાવી කියලා මම බලාපොරොත්තු වෙනවා. ආගම කියන්නේ මිනිසුන්ගේ ජීවිත විනාශ කරන එකද? එහෙමනම් එවැනි ආගමකින් වැඩක් නැහැ අපිට. ඒ නිසා මා බලාපොරොත්තු වෙනවා මේ සිද්ධියට සම්බන්ධ වුණ මේ වගේ දේවල් කරන්නට රහසිගතව කුමන්ත්‍රණය කළ අයට සාධාරණේ ඉෂ්ට කරයි කියලා. එහෙම කරන්නේ නැතුව ඒගොල්ලන්ව හිමිහිට හංගලා හංගලා එලියට දාන්න කටයුතු කරනවා නම් යම් කිසි රජයක් ඒ රජයට මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඉස්සෙල්ලා තිබිච්ච ආණ්ඩුව මේක හරියට විමර්ශනය කළේ නැහැ. හොඳටම කරුණු දැනගෙන ඉඳද්දි ඒ ගැන මුකුත් කළේ නැහැ. අත හොදාගෙන පිලාතුලා වගේ යන්න ගියා. මෙච්චර දැනගෙන ඉඳලා ජනාධිපති කොමිසමට ගිහිල්ලා නිලධාරීන් කඳුළු වගුරන එක වැඩක් නැහැ. ඒවා කිඹුල් කඳුළු. ආයතන සංග්‍රහය නෙමෙයි මනුෂ්‍යත්වයේ නාමයෙන් අපිට කියන්න තිබුණා නේද මෙහෙම භයානක තත්වයක් එන්න ඉඩ තියෙනවා ආරක්ෂා වෙන්න කියලා. එහෙම
නොකරපු නිලධාරීන්ගේ ඔය යුනිෆෝම් ගලවලා දාන්න ඕනේ. ඒ යුනිෆෝම් එකට කරන අගෞරවයක්. දැන් බොරුවට කඳුළු වගුරුවලා දුකයි කියලා කියලා වැඩක් නැහැ. 269 දෙනෙක් මැරුණා. 100 ගානක් ජීවිතාන්තය දක්වාම දුක් විඳිනවා. එක මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්සයාගේ නෝනයි ළමයි 3 දෙනයි නැති වුණා. ඒ මිනිස්සයා අද මිනිපිට්ටනිය රැට ගිහිල්ලා නිදාගන්නේ. මේ නිලධාරීන්ට මේ දේශපාලනඥයන්ට මේවා තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුව අපිට දේශනා කළේ ඒක නේද? සෑම දෙම අනිත්‍යයි කියලා කිව්වේ ඒක නේද? මොහමතුමා සාමය ගැන කතා කළේ දෙවියන් වහන්සේ සානුකම්පිත දෙවියන් වහන්සේ කෙනෙක් God of Mercy රහීම් කියලා හඳුන්වලා දුන්නේ ඒක නේද? ආගම හා භාෂාව දේශපාලන පක්ෂයක පදනම කර ගැනීම වැරදි. මම රජයෙන් ඉල්ලා සිටිනවා ආගම සහ භාෂාව පදනම් කරගත්තු පක්ෂ ඔක්කොම තානම් කරන්න කියලා. ඒ වයින් කරන්නේ රට බෙදීම විතරයි. එකතු කිරීම නෙමෙයි. පාර්ලිමේන්තුවේ භාෂාව ගැන වාද විවාද කරන කාලය නාස්ති නොකර ඊට වඩා වැදගත් දේවල් ගැන කතා කරන්න, මිනිස්සුන්ගේ බඩගින්න ගැන කතා කරන්න, මිනිස්සුන්ගේ ඕනෑපාකම් ගැන කතා කරන්න. විශේෂයෙන්ම මේ රට වෙලාගෙන තියෙන දිලිඳුකම ගැන කතා කරන්න. මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීමට නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා. ඒ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීමට ඇති හැකියාව සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකට පිළිතුරු ලෙසයි. අගෝස්තු 5 වෙනිදාට යෙදුණු පාර්ලිමේන්තු මැතිවරණයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වූ ප්‍රේමලාල් ජයසේකරට රත්නපුර මහාධිකරණයේ විසින් මරණ දඬුවම නියම කළේ 2015 සිදු වූ මිනිමෙරුම් සිද්ධියකටයි. කෙසේ වෙතත් මැතිවරණයෙන් දෙවනි ස්ථානයට වැඩිම මනාප ලබා ගනිමින් ප්‍රේමලාල් ජයසේකර මැතිවරණයේ ජයගත්තද ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීමට ඇති හැකියාව පිළිබඳ වාද විවාද මතු වුණා. අඳු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රේමලාල් ජයසේකර තමාට හිමිව ඇති මරණ දඬුවම සම්බන්ධව අභියෝජනයක් ඉදිරිපත් කර තිබෙමින් ඔහු පාර්ලිමේන්තුවට කැඳවන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන ලෙසයි. එය අනුව පසුගිය සිකුරාදා කතානායකවරයා නිවේදනය කළේ ප්‍රේමලාල් ජයසේකර ලබන 8 වෙනිදා පාර්ලිමේන්තුවට රැගෙනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දෙන බවයි. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එය අනුව ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම නියමව ඇති බැවින් අනුක්‍රම ව්‍යවස්ථාවේ 89 ඈ සහ 91 1 ආ වගන්ති ප්‍රකාරව ඡන්දදායකයෙකු වීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට සුදුසුෙක් නොවන බවට එම ලිපියෙන් දැනුම් දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ඈ වගන්තිය අනුව මරණ දඬුවමට ලක්ව සිටින්නම් නැතහොත් එවැනි දඬන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට 6 මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳින්මින් සිටින්නම් එතනත්තා මැතිවරණයකදී ඡන්ද හිමියෙකු වීමට හෝ ජනමත විචාරණයකදී ඡන්දය දීමට හෝ සුදුසුෙක් වන්නේ නැහැ. එසේ වුවද මේ ඡේදය යටතේ නුසුදුසුෙකු වූ කවර හෝ තැනැත්තෙකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම් ඒ සමාව දුන් දිනේ සිට ඒ නුසුදුසුකම නැති වී යන බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරාපත් කරගනු ලැබීමට නුසුදුසුකම් 91 1 ආ වගන්තියේ ප්‍රකාරව දක්වා ඇති අතර එහි සඳහන් වන්නේ 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුසුදුසුකමකට යටත් වෙනම් නැතහොත් එවැනි නුසුදුසුකමකට භාජනය වූ හොත් එමෙතන තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරාපත් කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ සුදුසුෙක් නොවන බවයි. හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කළ බවයි. දවසේ පුවත කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් නොදා දෑත් සෝදන්න. පෑන් ඒෂියා බැංකුව සැබවින්ම ශ්‍රී ලාංකේයයි. මහනුවර ප්‍රදේශ කිහිපයක ඊයේ සිදු වූ භූමියේ සැලවීම භූකම්පන තත්ත්වයක් නොවන බව භූවිද්‍යා හා පතල්ක නීම් කාර්යංශය පවසනවා. මේ අතර ප්‍රදේශයේ තත්ත්වය සම්බන්ධයෙන් සුවබැලීම සඳහා එම කාර්යංශය නිලධාරීන් කණ්ඩායමක් අද එක් වුණා.
महानूर दिश्रिके अन्रुगम हारगम गुरुदेनिय तलातुवय कुंडसाले दिगन तेल्देनिय सिंहारगम मैलपिटियादी प्रदेश किहिपेकट इरात्रुए मेम बूचलनेद नेतिबुना प्रदेशवासीन प्रकाश कले रात्री अटाय तेहन पसुव मेम तत्वे अति उबवाय බෝම්බයක් ගහනවා වගේ සද්දයක් ආවා. ඒ පුපුරන හඬත් එක්කම ගෙවල් ඔක්කොම හෙල්ල මේ ජනෙල්ලේම හෙල්ලෙන්න ගත්තා. ඒ කරලා පොළොවේ යටි යනවා වගේ තමයි අපිට දැනුනේ සද්දේ. එකපාරම දොර තල්ලු වෙනවා වගේ දැනුනේ. ඊපාර අපි ටක් ගාලා මෙහෙම බලනත් එක්කම නිකන් වහලේ හෙල්ලුණා. ඒ කියන්නේ ගාලා වගේ ගියා. ඒගම අපි එළියට ආවා. එළියට එනකොට අසල්වැසි ගෙවල් වලත් ඒහා සමානෝදයක් වෙලා තියෙනවා. සමහර නිවෙස් වල වහලවල හෙල්ලෙනවා. සමහර නිවෙස් වල වීදුරු ජනෙල් හෙල්ලෙන සද්ද ඇහිලා තියෙනවා. ඒක මේ ප්‍රදේශී පුරාම ගිහිල්ලා තියෙනවා. බොහෝ නිවෙස් වලට මේක දැනෙලා තියෙනවා. ඇතම් නිවාස භූචලනයත් සමග ඉරිතලීමකටද ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නා. ලොකු මංගල බ්ලාස්ටර් කියලා. මොකද ගලන්නේ නැහනේ. මයික සම්පූර්ණ ඩැමේජ් වෙලා තියෙනවා. සම්පූර්ණ වෙලකින් තියෙනද කියලා. බෝවිද්‍යා නිලධාරින් සදහන් කළේ මෙම තත්ත්වය පල්ලකැලේ භූකම්පන මාන මධ්‍යස්ථානයේ සටහන් නොතිබුණත් මෙය භූචලනයක් ලෙස හැඳින්විය නොහැකි බවයි. ලංකාවේ තියෙන අනිකුත් කිසිදු මධ්‍යස්ථානයක මේ සම්බන්ධව වාර්තා වෙලා නැහැ. නමුත් පල්ලකැලේ මධ්‍යස්ථානයේ පමණක් 8:30යි 8:31යි අතරදී තමයි මේක වාර්තා වෙලා තියෙන්නේ. එතනදී අපි පරීක්ෂා කරලා බලනකොට ඒක භූකම්පන තත්ත්වයක් නෙමෙයි. තත්ත්වය සම්බන්ධයෙන් සුවබැලීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ විමර්ශන නිලධාරින් කණ්ඩායමක් අද එම ප්‍රදේශයේ සංචාරය කළා. එහිදී ප්‍රදේශවාසීන් සිය අධ්‍යක්ෂකම නිලධාරින් හමුවේ මෙලෙස විස්තර කළා. කොමාරිනේ කඳුගැටේ හැපැත්තෙන් තමයි සද්දය ආවේ. අනිවාර්යයෙන්ම ජලාශය පැත්තෙන් තමයි සද්දය ආවේ. මේ නිසා ලොකු සද්දයක්. සද්දේ ඒචි ගමන් මේ වයිබ්‍රේට් වුණා. ඊට පස්සේ මිතර මිකේවල් කට්ටිය ඔක්කොම බඩේ එලිය දෙවිලා මොනවද මේ සද්දේ කියලා කතා කරා. මොකද තරලේ නෝ. නෑ ඒක නෝ. නිරීක්ෂණින් අනතුරුව නිලධාරින් මාධ්‍ය වෙත අදහස් පළ කළා. මොන ඉන්ටෙන්සිටි එකට මොන තීව්‍රතාවයට දේ මිනිසුන්ට දැනුනේ එතකොට ඒ වගේ දේවල් තමයි අද අධ්‍යයනය කරේ විද්‍යාත්මක තොරතුරුත් එක්ක සංසන්දනය කරලා වැඩිපුර අපි තොරතුරු ගන්න බලාපොරොත්තු වෙනවා හික්කෝරේ ජලාශයට ජලාශ පිරවීම නිසා ඇතිවෙන භූකම්පන තත්ත්ව ඇති වෙන්න පුළුවන් ඒක හැබැයි එක හේතුවක් විතරයි අපිට මේකට හරියට මේකද හේතුව කියලා කියන්න බෑ කොළඹ ග්‍රෑන්ඩ් පාස් නවගම්පුර ප්‍රදේශයේ අපරාධ මර්ධනය කිරීමේ අරමුණින් දෙවන අදියරේ සෝදිසිමෙහියුම් කොළඹ උතුර පොලිස් කොට්ටාසය විසින් අද ආරම්භ කළා. එහිදී මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගැනුණා. මේ අතර හංවැල්ල ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ తాවකාලික නවාතැන්පලක නතර වී පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයේ ලබමින් සිටි තරුණයෙකු හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට හංවැල්ල පොලිසියට ලද තොරතුරුකට අනුව වැටලීමක් සිදු කර තිබෙනවා. එෙහිදී පොලිසිය හෙරොයින් ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 500ක් සොයාගත් අතර සිද්ධියට අදාළව එම සරසවිසි සුවා අත්අඩංගුවට ගත්තා. පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ හෙරොයින් සැපයූ පුද්ගලයාද පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඔහුගේ මෝටර රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50ක් පොලිසිය සොයාගෙන තිබෙනවා. අදාළ විශ්වවිද්‍යාල සෙසුවා මොහුගෙන් හෙරොයින් ලබාගෙන බස් රථ මගින් ගොස් බලංගොඩ ආශ්‍රිතව විවිධ ප්‍රදේශවලට බෙදා හැර තිබෙන අතර විවිධ ස්ථානවල සංගවා තිබී ඊසි කැෂ් ක්‍රමයට මුදල් බැරබූ පසු හෙරොයින් පැකට් තිබූ ස්ථාන පිළිබඳ ගැනුම් කාරයන්ට දැනුම් දීමෙන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. මෙහිදී පොලිසිය අත්අඩංගුවට හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 7කට අධික වන අතර සැකකරු සතුව තිබූ බැංකු කාඩ් පත් 4ක් සහ ජංගම දුරකථන 4ක්ද පොලිස් බහරයට ගෙනුණා. අත්අඩංගුවට පත් වූ සැකකරුවන් වයස අවුරුදු 27 සහ 45 වන වියේ පසු වෙනවා. මේ අතර කොළඹ උතුර අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ විශේෂ සෝදිසිමෙහියුමක් සිදු කළ අතර ඒ සඳහා කොළඹ උතුර කොට්ටාෂයට අයත් පොලිස් ස්ථාන 8ක නිලධාරීන් සහ මද්‍රව්‍ය වැටලීම් පිළිබඳ පුහුණුව ලැබූ පොලිස් නිලසුනකයන් දෙක්කර ගැනුණා. අදාළ මෙහෙයුමේදී ග්‍රෑන්ඩ් පාස් නවගම්පුර ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත වූ දීපිකා කුමාරී ලක්ෂ්මී රන්දිනගේ හෙවත් මොල් චූටි නම් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට කාන්තාව වයස අවුරුදු 35ක තැනැත්තියක් වන අතර ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 20කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනුණා. එම කාන්තාවගේ නමට ඇති බැංකු පොත් සහ බැංකු කාඩ් පත්ද පොලිස් බහරයට ගෙන ඇති අතර පොලිසිය පවසන්නේ පසුගිය දින කිහිපය තුළ පමණක් අදාළ බැංකු ගිණුම් තුළ රුපියල් කෝටියකට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවයි.
හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු හෙරොයින් සමග කොග්ගල සිංහදීවරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සූර්යවැව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර වැඩ තහනමට ලක්ව ඇති මොහු වඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර නිවස කුලියටගෙන එහි සිට දීර්ඝ කාලයක් පුරා හෙරොයින් ජාවාරමේ නිරත වී තිබෙනවා. එමෙන්ම අධික ලෙස හෙරොයින් පානය කිරීමට අබ්බැහි වූ මොහු පුනරුත්ථාපනයට ලක් විය තැයි සඳහන්. මේ අතර දෙහිවල ඕවන් පෙදසේ පදිංචි අඹසමියෝලක් හෙරොයින් ජාවාරමේ නිරත වන බවට දෙහිවල පොලිස් නිලධාරීන්ට ලද තොරතුරුකට අනුව දෙහිවල දුම්රියපොළ පාරේ සිදු කළ බැටලීමකදී හෙරොයින් බෙදාහැරමින් සිටි අඹසමියෝල පොලිසිය අත්අඩංගුවට ගත්තා. එහිදී හෙරොයින් ග්‍රෑම් 40ක් සොයාගෙන ති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 6කට අධිකයි. මෙහිදී හෙරොයින් බෙදාහැරීමට යොදාගත් ත්‍රිරෝද රථයද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ගාල්ල අක්මීමන ප්‍රදේශයේ හෝටලයක පැවතු Facebook සාදයක් වටලා තරුණයන් දෙදෙනෙකු සහ තරුණයන් 26 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදු කළ වැටලීමේදී ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් පොලිස් බහරයට ගෙනුණා. මද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවලට ඔවුන් ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණග මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන නවවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. මේ අතර බන්ධනාගාර තුල සිට සිදු කරන අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අදහස් පළ කළා. කාලාන්තරයක් තිබ්බ ප්‍රශ්නයක් තමයි බන්ධනාගාරවල සිදුවන ඇතැම් ක්‍රියා නිසා අපරාධ මර්ධනයට යම්කිසි බාධාවක් වෙනවා කියන එක. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අපිට කොටු කරන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන් බූස බන්ධනාගාරය, අඟුණකොළ බලස් බන්ධනාගාරය කියන ආයතනවල. එසේ කරලා ඒවැය අධිතාක්ෂණික උපකරණ භාවිත කරලා මේ බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය එම ස්ථානවලට යොමු කළා. අනෙක් ආයතනවලට එන බර අපි අඩු කරන්න කටයුතු කරා. මේක සඳහා විවිධ හමුදාව, බුද්ධි අංශ, පොලිසිය මේ සියලුම අංශ මේ වන විට එක අරමුණක් හරහා ගමන් කරනවා. ඉදිරි සතිය තුල එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මතුවති අර්බුදය විසඳා ගැනීමට හැකිවනු ඇති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුව අවස්ථාවේදී ඔහු මෙදහස් පළ කළා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් වන අතර ඒ සඳහාද කිසිවෙකු හෝ නම් කිරීමට මේ දක්වා හැකි වී නැහැ. එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ සහ පක්ෂයේ නව නායකත්වය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතයි. මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැතුටු එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ මතු ඇති අර්බුදය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා. අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද රුවන් විජේවර්ධන මහතා පිළිතුරු දුන්නා. පාක්ෂික කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තුළු රෝයල් පැලන්ති එක්සත් ජාතික පක්ෂයේ කෑවයි කියලා. අපේ පක්ෂයෙන් එක එක වැරදිත් වුණා. ඒක අපි පිළිගන්නට ඕනේ. පාක්ෂිකයන් අපිට පාඩමක් ඉගැන්නුවා. නව නායකත්වයට රුවන් විජේවර්ධන මහතා මේනකට ඇඳුම් මාලා ඉවරද? නෑ, මේ දවස් ටිකේම මුළු රටේම සංවිධායකවරුන් එවාගෙම පාක්ෂිකයන් මට ඉදිරිපත් වෙන්න කිව්වා නායකත්වයට. ඉතින් මම හිතනවා ලබන සුමානේ මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හරි තීනයක් ගනී කියලා පක්ෂයේ අනාගතය ගැන හිතලා. ගජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය දුන්නේ නැත්තේ ඥාති පුත්‍රයා වුණ රුවන් විජේවර්ධනට පක්ෂ නායකත්වය දෙන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලකුම් කියලා කියන ඇත්ත. ඒක අමූලික රංජිත් මද්දුම්බණ්ඩාර මහත්තයා ප්‍රකාශ කරලා දිනවා අසත් ජාතික පක්ෂයත් එකතු කරගෙන සමගි ජනබලයේ සම්දානයකට යමු කියලා. ඔබතුමා නායකත්වයට ආවත් එවැනි සම්දානයකට ආරාධනා කරනවා කියනවාද? කිසි ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් හදාගෙන ගිය සහෝදර මන්ත්‍රී කණ්ඩායමක් තමයි එතන ඉන්නේ. ඒකට යම් කිසි මතයක් තියෙනවා සජිත් ප්‍රකාශ මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ලබා දෙන්නේ සෙල්ලම් වෙලා තියෙනවා. පක්ෂයේ දැනට සමාජිකයෙක් හැටියට වැඩ කරගෙන කෙනෙක් තමයි මම හිතන්නේ නායකත්වයට එන්නට ඕනේ. කෙසේ වෙතත් ජායලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙන්නේ ඇතැම් පාර්ශව සිය පෞද්ගලික අරමුණු උදෙසා වැඩ කිරීම හේතුවෙන් පක්ෂය විනාශ වන බවයි. දැන් රුවන් විජේවර්ධන මහතාත් නායකත්වයට එන බව කියනවා. ඔව්, එක එක්කෙනාට එක එක ආසාවල් තියෙනවා. මේ නායකයෝ කියන්නේ පුද්දලේ එන එකකුත් නැත්නම් පරම්පරාවෙන් එන නායකත්වයකුත් නෙමෙයි. මේක මිනිස්සුන්ගේ පක්ෂයක්. එහෙම නැතුව මගේ පක්ෂයකුත් නෙමෙයි, රුවන්ගේ පක්ෂයකුත් නෙමෙයි, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂයකුත් නෙමෙයි. මම තමයි නායකයා වෙන්න ඕනේ, මගේ පරම්පරාවෙන් එනවා නැත්නම් මම මෙහෙම කරලා තියෙනවා. එහෙම නෙමෙයි නායකයෝ. එක එක මෙතන හිටපු අයට තිබුණා වෙන වෙන අදහස්. මේ දැන් එනවා
එළියට මොනවද දැන් කියන්නේ කියලා දැන් අපිට තේරෙනවා ඔය සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු කණ්ඩායම තමයි මේක නැවතවරක් මේ කඩන්න හදන්නේ. ඒ කියන්නේ ඔබතුමාට යම් කිසි දෙකින් පක්ෂයේ විසින් පක්ෂයේ නායකත්වයේ බාර දුන්නොත් පිළිගන්න සූදානම්ද? මම නායකත්වයේ බාර දුන්නොත් ඕන වෙලාවක බාර අරගෙන වැඩ කොටස මට කරන්න පුළුවන්. මේ වෙලාවට තියෙන හොඳම ප්‍රතිකාරය තමයි කරුජයසුරි මහත්තයා බාර දෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද අද මහනුවරට පැමිණියේ පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව මල්ලොතු සහ අස්ගිරි පාර්ශවයන් නී මහනායමිවරුන් දැනුවත් කිරීමටයි. මම එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 38ක් එක දිගට කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව මම අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කතාවක් පවත්වලා කියලා දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන කටයුතු කරන්න මම සූදානම් කියලා. කරුජයසුරි මහතාට අවස්ථාව දෙන්න කියලා කැමති හඳක් තියෙනවා. දැන් කෙසේ දෙතුම ගොඩ ගන්න තේ නිසා ඒක ඇච්චර වැදගත් කාරණයක් කියලා මම විශ්වාස කරන්නේ. මේ අතර අද පැවති වැඩසටහනකින් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් හිටපු කතා නායක කරු ජයසූරිය මහතාගෙන් මාධ්‍ය වේදීන් විමසුවා. මම තරහ වෙන්න එපා. මාධ්‍යෙම හේතුවක් ඇතුව මම බොයිස්කට් දුන්නේ නැහැ. අවසරයක් මම දෙන්න පොයි. තමම කතා වෙනවා ඔබතුමා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පස්සේ දොරෙන් එන්න හදනවා කියලා ඇත්තද? මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබල වේගය එක්කිරීම සඳහා තීරණාත්මක සාකච්ඡාවක් රනිල් වික්‍රමසිංහ සහ තිස්ස අත්නායක යන මහත්වරුන් අතර පසුගියදා පැවතියද එය අවසන් වූයේ අවසන් තීරණයකින් තොරවයි. ඒ අනුව ඔවුන් අතර තවත් හමුවක් ඉදිරි සති දෙක තුළ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. තමා වෙනුවෙන් කටයුතු කළ සැමට නිසි වේලාවේදී සැලකීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොටහේන ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක් වෙමින්. සමගි ජනබල වේගයේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය පළ කළ උතුරු කොළඹ ජනතාවට ස්තුති කිරීම සඳහා මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ කොටහේන සුමිත්‍රාරාම මාවත ප්‍රදේශයේයි. මේ රටේ හැම පුරවැසියෙකුට බිම් අංගලක අයිතියක් තිබෙන්නට ඕන. තමන්ගේ නිවසක අයිතියක් තිබෙන්නට ඕන. මගේ පියක් මමක් තරයේ විශ්වාස කරනවා. මේ රටේ පුරවැසියන්ට වර්ගීකරණ හරියන්නේ නැහැ. ඔය ෆස්ට් ක්ලාස් සිටිසන්, සෙකන්ඩ් ක්ලාස් සිටිසන්, තර්ඩ් ක්ලාස් සිටිසන් කියන ඒ සංකල්පය ජන සමාජයෙන් ඉවත් කරන්නට අපි ගැරන්ට පෙරලියක් කරනවා කියන එක බයනතු ප්‍රකාශය. ඒස ආදරණීය හිතවතුනි, පුරවැසිකම තියාගෙන බිම් අඟලක අයිතියක් නොවති හැමෝටම අපි ලබා දෙනවා ප්‍රේමදාස බලාපොරොත්තුව. බිම් අඟලක් නැති අපේ රටේ පුරවැසියන්ට ඉඩම ලබා දීමත්, නිවස පනා ගැනීමට හයිය ලබා දීමත් අපේ ගමනේ ප්‍රධානතම අරමුණක් බවට අපි සමාජ කරනවා. ඒ වගේම මම කියන්නට කැමති බොහොම එළි පිටම අපිට ලැබුණු සීමා සහිත ප්‍රතිශතයක් තුළ ඒ වෙන්වුණු මන්ත්‍රී මණ්ඩල පොරොන්දුණු ආකාරයට ප්‍රගතිශීලී සංධානයට රටේ අවස්ථාව ලබා දෙන්න බැරිව. ඒක ගැන මම සමාවිල්ලා සිටිනවා එළි පිටම. නමුත් මම ඕක හිතේ තියාගෙන ඉන්නේ. වෙලාව ආවහම ඒ අඩුපාඩුවටත් හරියන විදිහට අර හිඟ පොලියත් එක්ක මම ඒ යුතුයකම ඉෂ්ට කරනවා. ඒක හොඳට සීලු දෙනාම පපුවේ තැන්පත් කරගන්න. මොකද මල්ලන්ට බොරුව නැහැ. කොයි ඉන්නේ? මගේ පියාණන්ටත් වගේ ගමනේදී එතුමත් එක්ක හිටපු හැම දිනාටම එකවරට හැමදේම කරන්නට බැරි. නමුත් එතුමා නියමිත තැනට ආවයින් පස්සේ ඒ සියලුම කණ්ඩායම් වලට එතුමා ඒ යුතුයකම ඉෂ්ට කරනවා. හාටොක් විශේෂාංගය තුලින් අද ඍජුම ප්‍රශ්න කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේෂ්වරන් මහතාගෙන්. මොකද මේ පළවෙනි වතාවට පාර්ලිමේන්තු ගිය දවසම මේ නිජ භූමි කතාවක් කිව්වේ? මම කියපු එකේ කිසිම වැරද්දක් නැහැ. මේ රටේ ආදිකාලේ පුරවැසියන්ගේ භාෂාව දෙමළ භාෂාව කියලා ඔප්පු කරන්න පුළුවන්. දැන් මේ වෙලාවේ මේ කතාව ඔබතුමා කළේ මේ හැන්සන්ගත වෙන්න? නෑ නෑ, මේ ඊයේ පෙරේදා ආපු කල්ලතෝනිලා මේගොල්ලන් ගියාගෙන ඉන්නවා. ඉතින් අපි ගැන ඔයගොල්ලන් දැනගන්න ඕනේ. සිංහල ඉස්කෝලේකට ගිහිල්ලා සිංහල ප්‍රදේශවල නඩු අහලා පුතාව සිංහල කෙල්ලෙක්ට බන්දලා දීපු ඔබතුමාට වයසට ගිහින්ද මේ දෙමළ භාෂාව මෙහෙම කතා කරන්න පැක්කුමක් ආවේ? අපේ මිනිස්සු ඕවා දැනගෙනත් මෙච්චර දවස් කිව්වේ නැහැ. මගේ ඉතින් හෙට අනිද්දා මැරෙන්නේ කිනා මට ඉතින් කියන්න පුළුවන්. ඔබතුමා දේශපාලනේ කරන හිඳයි, ඡන්දය ඕන හිඳයි දැන් ඔය කතා කියන්නේ කියලා මම කිව්වොත්, නැත්නම් නිකන් පාරේ යන්නේ කිනා ඕවා කිව්වොතින් කවුරුත් ඇහුම් ගන්න දෙන්නේ නැහැ. ඇයි අර මේ ඡන්ද දිනපු ගමන් පාර්ලිමේන්තුවේ එන්නේ ඉස්සෙල්ලා අර මුල්ලි වයිකල් ගි? ඒ ඉඩම බොහොම වැදගත් ඉඩම. ලක්ෂයකටත් වැඩි ප්‍රමාණ අයින්සක මිනිස්සු සේෆ් සෝන් කියලා එතනට පලයන් දා රෙගුලන්ට බෝම්බ ගහලා මැරුවේ, ඝාතනය කරුවේ එක්කම. ඒක අපි යුනයිටඩ් නේෂන්ස් කතා කරලා ඒකට මොකද්ද වුණේ කියලා දැනගන්න ඕනේ. ඒ නිසා අපි පටන් ගන්නෙ එතන ඉඳලා තමයි. ඔතන හිටියේ ත්‍රස්තවාදීන්. නෑ,
युद्ध किसी संबंध අබතුමාටයි වාසුදේව මහත්මයාටයි මේ මස්සිනාටයි එකට පාර්ලිමේන්තුවෙන්න chance එක හම්බෙලා තියෙනවා සන්තෝෂද හරි සන්තෝෂයි යාත් එක්ක ඉන්නේ මේ කිසිම ප්‍රශ්නයක් නැහැ නේ උතුරේ මිනිස්සු මේසරේ පෙන්නුව නේද සිංහල පක්ෂ වලටත් අපි කැමතියි කියලා නෑ ඒක සිංහල නිදහස් පක්ෂ කියලා ඒගොල්ලන් හිතුවේ නෑ ඒක අංගජන් රාමනායන්ට හම්බෙච්ච ඒවා බුදුමගෙන් අංගජන් ස්වාධීන කණ්ඩායමකින් ආවත් ඔහු දිනනවා කියලා නෑ ඒක තමයි මම අහන්නේ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද අඩු වෙලා තියෙනවා ඒගොල්ලන් කතාව විතරයි මේ මෙන කිසිම දෙයක් කරුවේ නැහැ ඒකයි කාරණාව දෙමළ සන්ධානෙන් ආරාධනාවක් ඇවිල්ලා තියෙනවද ඔබතුමාලට එකතු වෙලා වැඩ කරමු කියලා එහෙම එකක් සෙල්වම් මඩකලනාද ඊයේ පෙරේද මට කිව්වා මං කිව්වා අපි තීරණයකට බහින්න තියෙනකොට එකඟ වෙලා කතා කරමු කියලා දැන් උතුර මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නක් තමයි ජල ගැටලුව ආර්ථික දියුණුවේ කිරීම විතරක් තමයි අපේ ප්‍රශ්න කියලා හිතන්න එපා අපට දේශපාලන ප්‍රශ්න හුඟක් තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේෂ්වරන් ජාතිවාදීෙක් ලෙස රංගනයේ යෙදෙමින් අහිංසක දෙමළ ජනතාව රැවටීමේ උත්සාහයක නිරත වන බව ඇමරිකාවේ ප්‍රධාන සංගනායක පූජ්‍ය වල්පොළ පියනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මාධ්‍යවිත අදහස් පළ කරමින්. විග්නේෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයක් පිළිබඳව මේ දවස්වල පාර්ලිමේන්තුවේ පිටතත් විශාල සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. මෙතුමා මේ කරන්නේ ඉහළම පිළේ රංගදෑමක්. මොකද මෙතුමාට උගමනා කරනවා සම්බන්ධන් මහත්තයාටත් වඩා එයා ජාතිවාදී කියලා පෙන්නලා අහිංසක දෙමළ ජනතාව රවට්ටන්නට. මම ඉන්දියාවේ ඉන්න කාලේ මැඩ්‍රාස්ෙ ගියා පිස්සන් කොටුවට. ඒ පිස්සන් හිටපු කීප දෙනෙකුත් ඔය විදියටම කිව්වා හේ සාමිජි උඹ දන්නවද ලංකාවේ අපේ තමයි මුල් උරුමකාරයෝ කියලා විදියටම කිව්වා ඉතින් ඒ නිසා මේව වැඩිය ගණන් ගන්න හොඳ නෑ මේ වගේ අහුස්සන්න අහුස්සන්න නිකන් අනවශ්‍ය ජාතිවාදයක් ඇවිස්සෙනවා ඒ නිසා මෙතනින්ම මේක අමතක කළා දාන්නට කියලා මං සියලු දෙනාගෙම උනායකමින් ඉල්ලා සිටිනවා මෙරට දෙවැනි සංවර්ධිතම ගුවන්තොටුපළ ලෙස මත්තල ගුවන්තොටුපළ යොදා ගැනීම තම වගකීම බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් මත්තල ගුවන්තොටුපළ යොදා ගැනීම ඇති හැකියාව පිළිබඳ නිරීක්ෂණයට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මත්තල ගුවන්තොටුපළ හරහා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ දියුණු කිරීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයවැලීම සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එම අවස්ථාවට චමල් රාජපක්ෂ, නම්බු රාජපක්ෂ යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා දෙක්ව සිටියා. විශේෂයෙන්ම අපි හෙක්ටයාර් 30000 අලි මවුන්ට් අතර ගැසට් කළා. ඒතොර අලි මිනිස් ගැඩුවත් මේ දිස්ත්‍රික්කයේ 80% කින් අඩුවේ කියලා අපි විශ්වාස කළා. මේ හෙක්ටයාර් 30000 ගැසට් කරා. මේක ග්‍රීන් එයාපෝට් එකක් විදියට ඔයාලට බයෝ මාකටිං කරන්න පුළුවන්. මොකද ලෝකයේ හෙක්ටයාර් 30000 ක අලි මවුන්ට් එකක් මැද තියෙන එකම ගුවන්තොටුපළ මුල මත. ගුවන්තොට අලුත් ගැඩියක් ගන්න මැදස්ථානයක් විතර ගලවුවොත් එතනින් එහාට කනෙක්ටිවිටි විතරයි බලපාන්නේ. කනෙක්ටිවිටි දීලා තියෙනවා. අධිවේගී මාර්ගය තියෙනවා, ගුවන්තොටුපළ තියෙනවා, වරාය තියෙනවා. වරායවල් දෙකක් සම්බන්ධ වෙනවා, ගුවන්තොටුපළ දෙකක් සම්බන්ධ වෙනවා. ඊළඟ දින එකම දේ තමයි රේල් පාරේ මතක තියාගන්න අපිට අභියෝගී තියෙන කටුනායක සහ කොළඹ වරායේ ඔයත් අභියෝගී තියෙන මම කියන්නේ සිංගප්පූරුව චෙන්නයි. ගුවන්තොටුපළ ලෝක ඉතිහාසයේ පළවෙනි වතාව වී ගබඩාවක් බවට පත් කරා. ලෝකෙටම පණිවිඩයක් යවුවා මේක එම්ටි ආපෝට් එකක්. ගුවන් යානා ඉන්න එපා කිව්වා. නවත්තල මත්තල ගුවන්තොටුපළ විකුණන්න ලැයිස්ති කරලා තිබුණේ. මේ මාසේ කහමාර ඇතුළත විතර ගුවන් යානා 85ක් ඇවිල්ලා තියෙනවා මේ මත්තල ගුවන්තොටුපළ. යහපාලන ආණ්ඩුවට බැරි වුණාට මේ ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළ දිනු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා දකුණු ආසියාවේ සක්‍රීයම ගුවන්තොටුපළ බවට කටුනායකත් එක්ක දිනු වෙන. එක හා සමානව දිනු වෙන ගුවන්තොටුපළක් බවට පත් කරා. හම්බන්තොට දිස්ත්‍රික්කයට අවශ්‍ය කර තිබිච්ච මූලික දේ තමයි ජලය. දැන් 100% විසඳනවා ජනමාල් මාසයේ වෙනකොට උමාවයේ ජලයත් තාම මත්තල ප්‍රදේශයටත් ජලය තර ලැබෙනවා. මේ අවුරුදු පහක් තිස්සේ සමහර වෙලාවට මේකේ වැඩ කරපු සේවකයන්ට වැඩ නොතිබුන නිසා වැඩ අමතක වෙලා ඇතිනේ මේ අය හරියට දවස් පුහුණුවක් කරලා අවශ්‍ය ප්‍රමාණය කියලා අනිත් අය
විදුලි මාෆියාවේ මහා මුලකරුවන් සිටින්නේ පාර්ලිමේන්තුවේ බවට විදුලි බලමාත්‍ය ඩලස් අලහප්පරු මහතා හෙළිදරව්වක් කළා. ඒ හක්මන ආසන බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් විදුලි බිල අඩු කරන්න. අර මාෆියා මේ මාෆියා කියලා අපේ මාධ්‍ය මිත්‍රෝ කියනවා. ඉංජිනේරු මාෆියාව කියලා කියනවා. ඩීසල් මාෆියාව කියලා කියනවා. ඒ නිසා මේක කරගන්න බැරුණා කියලා කියනවා. නමුත් මිත්‍රෝනි වර්තමාන ඇමතිවරයා ඉදිරියේ මම කියන්නට ඕන මාෆියාව තියෙන්නේ උතර නෙමෙයි. ඇත්ත විදුලි මාෆියාව තියෙන්නේ කොහෙද? දියවන්නාවේ ඇතුලේ. දියවන්නාවේ මාෆියාව තමයි ලංකාවට ජාතික විදුලි ජනන සැලැස්මක් හදන්න දෙන්නේ නැත්තේ. මෙරට ජාතික විදුලි ජනන සැලැස්මක් නැහැ. විදුලි ජනන සැලැස්මක් හදන්න දුන්නේ නැත්තේ කවුද? දියවන්නාවේ මැද්දේ ඉන්න මාෆියාකාරයෝ. ඇයි? ඉංජිනේරුරු හදනවා. පාරිභෝගික අධිකාරිය හදනවා. හැදුවම එක වළක්වලා කියනවා නෑ ඒක වැඩක් නෑ. මෙන්න මේ බලාගාරය හදලා. දැන් මේකගේ. ඇයි? දන්නා හෝ නොදන්නා රටක දන්නා හෝ නොදන්නා ගිණුමකට යමක් බැර වෙනවා. ඒ මාෆියා එකයි මාෆියා. මම ඉතාල වගකීමෙන් කියන්නේ. දියවන්නාවේ ඉන්න මගේ මිත්‍රයෝ මගෙත් තරහා වුණත් මට කාරණාවක් නෑ. අනවසර ඇතුළු වීම. මත්පැන් කාලේ බෝතල් අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් පරිසරයට සිදුවන හානිය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රමවේදයක් සකස් කරන්නයි පරිසර අමාත්‍යාංශය අදාළ අංශවලට උපදෙස් ලබා තිබෙනවා. විශේෂ බාර අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කළේ මත්පැන් කාලේ බෝතල් සහ ශෂේ පැකට් තහනම් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි. භාවිතයෙන් ඉවතලන මත්පැන් කාලේ බෝතල් නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට බැහැරලීම හේතුවෙන් මේවන විට තවත් පරිසරික අර්බුදයක් හිසේස වීමේ තර්ජනයක් මතුව තිබෙනවා. දැන් අපි මත්පැන් කාලේ බෝතල් නතර කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒකට අපි දැන්ටමත් නිෂ්පාදකයන්ට අපි දැනුම් දීමක් කරනවා එන සතියේ. ඒවා ආපසු ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. එසේ නැත්නම් ඒ තහනම් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම පොලිතින්, ප්ලාස්ටික්, නිමි භාණ්ඩ විදියට රටින් ගේන ඒවා නතර කරන්න අවශ්‍ය කටයුතු කරනවා. පළවෙනි අදියර විදියට දෙවනුව අපි ඒවා වෙනුවට වෙන විකල්ප හඳුන්වා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය සාගරයට බැහැර කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව මේවන විට පස්වන ස්ථානයේ පසුවනවා. එවන් පසුබිමක දිරාපත් වීමට වසර 100කට අධික කාලයක් පමණ ගතවන ශෂේ පැකට් දෛනිකව භාවිතයෙන් අනතුරුව කසල ගොඩවලට එකතු වීමද මේවන විට ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා. අපි ශෂේ පැකට් වහාම තහනම් කරන්න අවශ්‍ය පියවර ගන්නවා. විශේෂයෙන් මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැරුණම පළවෙනි අදියර විදියට මේ ෂැම්පෝ වර්ග, ජෙල් වර්ග විවිධ දේවල් එනවා. ඒවා තහනම් කරන්න වහාම පියවර ගන්නවා. මාතර මිදිගම සංචාරක හෝටලයක රැඳී සිටි විදේශීය ජාතික තරුණියකට අතවරයක් සිදු කිරීමට පැමිණියේයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙක් අතඩංගුවටගෙන තිබෙනවා. මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ මාතර මිදිගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි 30වැනි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක්. තමන් හෝටල් කාමරේ රැඳී සිටියේදී ඊයාලුවෙම කිසියම් පුද්ගලයෙකු කාමරයට පැමිණි බව එය පැවසුවා. අදාළ පුද්ගලයා හෝටලයට ඇතුළු වන ආකාරය ආරක්ෂක කැමරා පද්ධතියද සටහන්ව තිබුණා. පසුව ඔහු අඩ නිර්වතින් විදේශීය තරුණිය රැඳී සිටි කාමරයට ඇතුළු වන ආකාරයද ආරක්ෂක කැමරා පද්ධතිය සටහන්ව තිබුණා. කෙසේ වෙතත් තරුණිය කෑ ගැසීමත් සමගම පුද්ගලයා කාමරෙන් පිටතට පැමිණෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් විදේශීය කාන්තාව මිරිස්ස සංචාරක පොලිසියට පැමිණිලි කර තිබෙනවා. My friend, she was here sleeping alone and this guy come inside of the house, stays in the house 1 hour trying to steal things and then he gets naked and then he enter in the room of the friend. We went to the police and finally they got the guy and hopefully everything is going to be sorted and this guy can be punished. සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවටගෙන ඇති අතර තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගාල්ල පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. අත්අඩංගුවට සැකකරු මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 10 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ලොව ඕනෑම රටකින් දිනක් තුල වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතින් සංඛ්‍යාව අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 78,742ක්. COVID-19 ගෝලීය ව්‍යාප්තිය ආරම්භ වූ දා සිට මෙතෙක් දිනක් තුල වාර්තා වූ ලොව වැඩිම ආසාදිතින් සංඛ්‍යාව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව දැක්වුණේ 78,472ක් ලෙසයි. මේ වන විට ඉන්දියාවේ සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාවද 35,00,000ක්ම වා තිබෙනවා. ඉන්දියාවේ COVID-19 ආසාදිතෝ මිය ගිය පුද්ගලින් සංඛ්‍යාව 63,657ක් දක්වා ඉහළ ගියේ නව පුද්ගල මරණ 944ක් අලුතින් වාර්තා වීමත් සමගයි. තමිල්නාඩු ප්‍රාන්තයේ කොවිඩ් අවදානම තවදුරටත් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයට පනවා තිබූ සංචරණ සීමා තහනම හෙට දක්වා දීර්ඝ කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගත්තා. මේ අතර ඉන්දීය ප්‍රවීණ ගායිකාවක වන ලතා මංගේෂ්වර්ගේ මුම්බයි නිවස පිහිටා ඇති ගොඩනැගිල්ලට එරට ප්‍රාන්ත නගර සභා නිලධාරීන් මුත්‍රා තබා තිබෙනවා. ඒ එම ගොඩනැගිල්ලේ පුද්ගලයන් කිහිප දෙනෙක් COVID-19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ එම ගොඩනැගිල්ලේ ජීවත් වන බහුතරයක් වූ මහලු පුද්ගලයන් වෛරසෙන් ආරක්ෂා කර ගැනීමට ගත් පියවරක් ලෙසින් මේ අතර COVID-19 වෛරසය ආසාදිනේ වීමෙන් මෙරට ප්‍රතිකාර ලැබෙමින් සිටි තවත් පුද්ගලයන් 11 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2860ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව තවමත් වෛද්‍ය දීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන්නේ COVID ආසාදිතින් 126 දෙනෙකු පමණයි. මේ අතර මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයන් 3 දෙනෙක් COVID ආසාදිත බවට අද හඳුනාගත් අතර මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 2998ක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ඊ රාත්‍රියේ වීථි සංචාරය කළ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෝට්ටේ රාජහස්තියා මත සදහතුක කරඬුව තැන්පත් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතුම් පිරිසක්ද ඊට සහභාගී වුණා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා තීරණය කර තිබෙන අතර අදාළ තනතුර සඳහා විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේලාල් ද සිල්වා මහතා පිළිගැනීමේ උත්සවයක් අම්බලන්ගොඩ බස් නැවතුම්පළ ඉදිරිපිට සංවිධානය කර තිබුණා. බණ්ඩාරගම කැස්වැව් මාර්ගයේ අලෝත්‍යාව මංසන්ධියේදී යුද හමුදා සෙබළෙකු පැදවූ කුඩා වෑන් රථයක් යතුරුපැදක කැටි සිදු අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් 28 හැවිරිදි තරුණියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. ඒ හේතුවෙන් කුපිත වූ ප්‍රදේශවාසීන් වෑන් රථයට සහ එහි රෙදුරාට පහර දීමට උත්සාහ කළ අතර පසුව පොලිසිය පැමිණ සිද්ධිය සමතයකට පත් කළා. අපරීක්ෂාකාරී ලෙස අධික වේගයෙන් ධාවනය කළ මෝටර රථයක් අද පෙරවරුවේ මහනුවර අස්ක්‍රි මහාවිහාරයේ පිවිසුම් ద్వාරයේ ගැටි එහි රාජකාරියේ සිටි සෙබළෙකු අනතුරට ලක් වුණා. අනතුරෙන් බරපතල තුවාල ලැබූ හමුදා නිලධාරියා මහනුවර රෝහලේ දැරිසත්කාර එකකේ ප්‍රතිකාර ලබන අතර මෝටර රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණා. පොතුවිල් ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු පිළිගැනීමේ උත්සවයක් සඳහා අනාරක්ෂිතව පාසල් ළමුන් රැගත් ජීප් රථයක් අනතුරට පත්වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රිලව් කරදර හේතුවෙන් පොළොන්නරුව ශ්‍රී නිශ්ශංක මල්ලපුර ප්‍රදේශයේ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති අතර ගම්වැසියන්ට ආහාර පවා ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා. රටවටා හිරෝ. සෝදානම සම්මුඛණ යාමට පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රතියේ සෙමි සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවනේ අද රාත්‍රී 9:55ට. අයිබෝවන්.